දැන් රටවටේ යනකොට තියෙන ප්‍රධාන දේ තමයි හැමෝගෙම හිතේ තියෙන්නේ මේ වෙලාවේ රනිල් තමයි. මේ වෙලාවේ ඔහොම යන් කියලා තමයි හැමෝම කියන්නේ. මොකද හේතුව වෙලා තියෙන්නේ රට ගොඩ නැගුණා. හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මුහුණේ දීප්තියට මුළු මාසෙකට. මේක දැන් මිනිස්සු කැමති නැහැ, ව්‍යාපාරිකයෝ කැමති නැහැ, ව්‍යාපාරිකයෝගේ ව්‍යාපාර ආපහු කඩාවට ගන්න. ආසල් දරුවෝ කැමති නැහැ ආපහු පාරක් ඉස්කෝලේ යන්න නැති වෙන්න, අධ්‍යාපනයේ කඩා කප්පල් කරගන්න විදුලිය නැතුව. මිනිස්සු ආයිත් කැමති නැහැ තෙල් පෝලිං වලට යන, ගෑස් පෝලිං වලට යන. ඉතින් මිනිස්සු ආයිත් අත්හදා බැලීමක් කරන්න ඕනි වෙලාවක් නෙවෙයි මේ. කට්ටියට නිකන් ටෙස්ට් රන් දෙන්න, ට්‍රයල් රන් දෙන්න ඕන වෙලාවක් නෙවෙයි මේක. මේක දීලා බලන්න ඕනි වෙලාවක් නෙවෙයි. මේක කරගෙන ආපු එක ඉස්සරහට යන්න ඕන වෙලාවක් කියන එක තමයි රට වටේ යනකොට මිනිස්සුන්ගෙන් එන මතේ. මම රට වටේම මේ වෙනකොට ගිහිලා තිනවා. හැම තැනකම ජනමතය ඒ විදිය තමයි. මම හිතන්නේ අපිට ඕන දේ ඒගොල්ලා තොප්පිය දාගෙන වගේ, කියන්නේ අපිට ඕන උනේ නැහැ අපිට මේ ඡන්දේ අහවල් දවසේදී එහෙම නිශ්චිත දවසේ නැතිවරණේ තියෙනවා. ඉතින් ඒගොල්ලා වෙන වෙන තැන්වල යනවා. මොකද අර තියෙන්නේ නේද මේ 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 මගහොතේදී මේ කිමද බැදිවල යන්නේ කියලා. ඒ වගේ තමයි. ඉතින් මේ කට්ටිය බැදිවල යනවා, යන්න තියෙන පාර පෙනි පෙනි. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අයියෝ කවුද ඉල්ලනවා කියලා තියෙන තාම ව්‍යාපාරිකයෝ. එහෙම තියෙනවද? ආ එහෙම කිව්වට තාම එහෙම ව්‍යාපාරිකයෝ කවුරුවත් ඉල්ලනවයි කියලා නැහැ. හැබැයි රටේ ඉන්න සමස්ත ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් තියෙන අය, රටට ආදරය කරන මිනිස්සු, මේ රට ඉස්සරහට යන්න ඕනේ කියන තීතර මිනිස්සු මේ තීන්දුවේ ඉන්නවා. ඒ වෙනුවෙම තමයි අපි ගාලේ රැස්වීමත් පවත්වන්නේ 27 වෙනිදාට. ඉතින් 27 වෙනිදා වෙනකොට රටටම සුභාරංචියක් 27 වෙනිදා රැස්වීමේදීත් කියන්න අපිට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව බලාපොරොත්තුෙන් හිටපු, රටේ ජනතාවට අවශ්‍යතාවය අනුව දෙන්න පුළුවන් සුභාරංචියක් 27 වෙනිදා රැස්වීමේදීත් අපිට දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. තෙල් පෝලිං, ගෑස් පෝලිං තිබිච්ච යුගයේ ගොඩක් අයට අමතක වෙලා තියෙනවා. එහෙම රටක නෙවෙයි හිටියේ වගේ වෙලා තියෙනවා. දැන් නිකන් අලුතෙන් ඉපදුනා වගේ, මැරිලා ඉපදුනා වගේ ගොඩක් අය. ඒ තිබිච්ච තත්ත්වේ නැති වෙච්ච හැටි කොහොමද එතනට ආවේ කියන එක නම් බොහොම සරල කාරණාවක්. එදා තිබිච්ච තත්ත්වේ නෙමෙයි අද තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එදා තිබිච්ච තත්ත්වෙන් අද රට මිදුණා වගේම මේ තත්ත්වේ පවත්වාගෙන යන එකත් ලේසි නෑ. ඒක පවත්වාගෙන යන්නත් අධ්‍යක්ීම් ඕනේ. ඒක පවත්වාගෙන යන්නත් දැක්මක් තියෙන්න ඕනේ. ඒක පවත්වාගෙන යන්න දැක්මක් නැතුව ඒක හරහා මොකක්ද ඉස්සරහට ගෙනියන්න කොයි වගේ අවබෝධයක් තියෙන්න ඕනද කියලා නොදැන සමහර වෙලාවට සමහර පුද්ගලයෝ ඉතින් වැරදි ප්‍රකාශනිකුත් කරනවා. ඉතින් ඒකයි අපි කියන්නේ මේක තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉතින් රට ආයිත් ආපස්සට ගමන් කරනවා.